රරණ දෙතයි අපේ කොළඹ දෂ්‍රික්නායක හිඉට කතානායක තිළග සුමුතිපාල මැතුමනිඒවාගේම ගාමිණී තිලකසිරී පලාාස්වවාාවී ඉටපු අමත්‍ය තුමනි නිස නිසාන්ත අපේ නාගරික මන්ත්‍රීතුමා අප යනෙක් සෞදර ස්ටීවන් මන්ත්‍රීතුමාඒගේ අප පිළි ගැනීමේ කතා කළේ මන්ත්‍රීතුමිය නාලිකා මන්ත්‍රීතුමිය ඇතුළු සියලුමසාභාගිවන නග්‍රසභාවේ පොළඹ මන්ත්‍රීතුමාල මන්ත්‍රීතුමියන් විශේෂයෙන්ම අද වැදගත් වැඩසටාන අදත් තැන් අවුරුදු ගණනාවක් තිස්සේ සංවිධානය කරන මගේ හිතවත් කොළ මානකර ස්භාව විපක්ෂනායක මංශිල් මැතිතුමා එතුමා පලාාත්පාලන සංසදේශ සභාපීතුමා වගේම බටහිර කොළ භාසනය අපේ සංවිධායකතුමා අිත් එක්ක සෑවිලායම් බොහොම ලගින් කිට්ටුවෙන් එකට එකතුවෙලා වැඩකරන කොළඹ හොද නාය එකේ. ඉන් එතුමාගේ කතාවිදී කිව්වා අපි ඉළඟ නගර සභාව කොළඹ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදස් පක්ෂයට ගන්න උනයි කියලා දැන්යන්නේ අන්ඩුපක්ෂය හැටයි විපක්ෂය පනස් නමයයි කියලා ඉතින් මේ සිටින සීලුම මන්ත්‍රීතුමාලගේ ශක්තිය යතවලා ඇත්තටම අපි කොළම නගරස්භාව ලබන ම ඇතිබරණය ගන්න අපිට උළුවංකමති වෙනවා. ඒක නිසා ඒ උත්සාහය අපි ගන්න ටෝනෑ. අද මේ වැඩසටාන ප්‍රධාන වශශයෙන්ම මන්සිිල් මැතිතුමා දීර්ඝකාලයක් තිස්සේ අවුරුදු ගානක් තිස්සේ කරන වැඩසටාන. රටේ තිබෙන තත්ත්වය ගෙන මම ඔබට දීර්ගව කතා කරන්්ඩා වශ්‍ය වන්නේ නැහැ ඒ මො ඔබ කවුරුත් දන්නවා රටේතිවෙන දුගීභාවය ආහාරහිගය ජනතාවට ඇති වෙලාති වෙනතීඩනය දරිදරතාවය මෙමගේ ප්‍රශ්න කොඩක් තුළ රටේ ජනතාවිතාමත් නොසන්සුන්ග තමයි සිටින්නේ. මට ව කගාටුව මම ජනධපති ඉති හුගක් අය බැහන්න මට විවේජනය කලා ශෝෂන් වීඩියාවලින් මාධ්‍යෝලි මට ගැව්වා නත් අදතියන ප්‍රශ්න එකක්වත් මගේ කාලේ තිපුනෙ නෑ මේරට්ටේ ජනතාව වඩුමිල අඩුයි කාලබීලා කරදරයක් නැතුව හිටියා. අපිට කනගාටු දායක සිද්ධියක් වුණේ අවසාන කාලයේ දෙදාස් නම ඇතිවෙච්ච පාස්කු ප්‍රහාරය තමයිි ඒක පාස්කු ප්‍රහාරය ඒ ්‍රස්වාදීන් විෂයෙන් කරු ලබවා. ලෝකේ රටවල් ප්‍රබල් රටවල් විසි හතක විසි අටක විශේෂයෙන්ම ස්ලාම් ත්‍රස්තවාදීන් එවැනි මහා ප්‍රහාර එල්ලගල්ලති වෙනවා. දෙ ඇමෙරිකාවටත් දෙදාස්තකේ වැර වුණා ඒක වලක් වන්න ඇමරිකාවේ අනස්දාහක් මියගිය ඉතින් අපේ රටේ ඒ බලක්ව ගන්න බැරිවුණා නොමුත් ඒ පිළිබඳව මට කිසිම් හෝතරු තුරු ද ලැිලතිබන නම් මම ඒ තත්වයට ඉදතියන් නැහැ මමක වලක්ව ගන්නවා. දැන් අද අපි රටක් විදියට විශේෂයෙන්ම කතා කරන විට අද පත්වෙලා ඉන්නවා අලුත් එතොර එතුමා දැන් ඉතාම කෙටිකාලයක් අද රටේ තිබෙන ප්‍රශ්නෝල තත්ත්වය ගත්විට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිුව ප්‍රකාශ කරල්ලා ති වෙනවා මේ රටයද ඇතිවෙලා තිබෙන ඉතාමත්ම බරපතල පීඩාකාරි අසහනකාරි තත්වය ආහරහිගේය ජීවන වියදව බඩුමිල ගෙවල්ලල දරුවන්ගේ ප්‍රශ්න පාසල් වහල තියන එක පාසැල්ට දරුවන්ට දන්න පුළුවන්කමක් තෙල්නෑ පෙටරල්නෑ මේ කියන කරුණ කවුරුන් හෝ විසඳනවනං ඒ විසඳන කෙනෙකුට ඒ විසඳර පුද්ගලයාට ඒ විසඳන රජයට අපේ සහයෝගය අපි දෙනවයි කියනක අපි බොහොම පැහැදිලුව කියලා තියෙනවා. එදකොට අපි මේ වර්තමාන රජයටත් විශේෂයෙන්ම තම ජනාධපයත්තුමාට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩන්න එතුමා යම් කිසි උත්සාහයක් ගන්න බව පේනවා. ඒකට අපිසායෝගයේ දෙනවා. මම නම් මේ ආණ්ඩුගේ කිසිම තනතුරක් ගන්නේ නැහැ. මම තනතුරගන්න උමනාවක් නෑ. අපිටසායෝගය දෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් තමුනාාංශේලා කොළම නගරේ ජීවත්වන ජනතාව විදියට අපි දන්නවා. නගරේ ජනතාවට මොනතරං අමාරුකම් පීඩාකාරී තත්ත්වයන් තිබෙනවති කියන කාරණාව. ලංකාවේ පෝසතුන් සහ දුප්පතුන් ලත්විට කොල්ලඹ තමයි ඊළම පෝසතුන් ඒ වගේම ඉතාම දුප්පතුන් සිටින්නේ කොල්ලම තමා අනික් ප්‍රදේශවලත්තිඉන්නවා නගරලත්තිඉන්නවා ගම්ඹදත්න්නවා. න උගක්ම අමාරුකන්තියන ප්‍රශ්නතියන පීඩාකාරී තියෙන, ජනතාවක් තමයි කොළඹ ඉන්න දු්පත් ජනතාව ඒ තුළ ඔවුන් වෙනුවෙන් යම් කිසි සානයක් සලසනුවනම් වැඩපිල්ලක් හදනවනං ඒ සදහපි සැම්විටම සයෝගයේ දී යුතුවෙනවා ඉතින් අද මන්සිල් මැතිතුමට කරන්නේ ඒ තමුන්නාශලා වෙනුවෙන් ඒ විදියේ එතුමාට හැකයාකාරයෙන් එතුමා මේ වැඩපිල්ල ක්‍රියාත්මක කරනවා තමුනාාශලා වෙනුවෙන් අද තමුන්නාාංශලාට සතුසට ගිහිල්ලා රෘුපියල් තුන්දහස් පන්සියක වෞතරයක් තමුන් අන්සලට හම්බේනවා එවටඒ තමුන් අන්සලාට සසරගගේ තුන්දාස් පන්ංසියේ පඩුගන්න පුළුවන්කම තිවෙනවා මේක එක පුද්ලෙක් වවි දෙරගත්තොත් න්දහස් පන්ංශීයක් කියන්නේ අද ලොකුගානක් නෙවෙයි පොඩිගානක් නමුත් මංශිල් මැන්තුමා දෙන සංක්‍යයා වලපු හාම දැම් මේ තුන්දාස් පන්සියේවා පන්දාහ කර වැඩිය දෙනවාමයා. එතකොට මේ කොච්චර ලොපුද කියලා තේරෙන්නේ. එතින් මෙහෙම දෙයක් දෙන්න මටවත් මගේ පොළොන්නරු ජනතාවට මට ජනාධපිති කාලෙවත් දුපපත්තායිරු හෙම දෙන්න අවස්ථාවල් ලැ වන. ඒ පොකොද අපේ ප්‍රාජයේ සා නගර සබා ඉති ආර්ථික වශයෙන් අමාරුයි නමුත් මම ජනාත ිදිීර පොළොන්නරුටහුන්ගක් සේවේ කළේ වැඩ කළේ. වෙනත් කරුණු සඳහ දිීරිකාලීල්ල බල්ලලා අධ්‍යාපන සෞඛ්‍යය මාමාර්ග තාක්ෂණය ආගමිකන්සේ ඉවට තම මමහුඟක් කෝටි හයිදක්තිතර වැයිකලි. එති මේක ඉතාමත්ම හොඳ දෙයක්. එති ඒ නිසා තමුවාන්සලා මේ මුදල් අරගෙන සස්සරගඉල්ල සුස්සය තිබෙන CWEෙන් තමුනාාන්සලට තුන්දස් පංශීක බාණ්ඩ ගණ්ඩ පුළුවන්කම තිවෙලා. වව්චර් මාරුොල්ල කාටුවත් අරක්කු ගණ්ඩ බෑනිය බෑ කියලා තියනවා ඒක තමයි ව ඇව්වේ මේ වෞචර් ගෙනින්දීලා අරක්කු ගණඩ ෑ අරක්කු දෙන්න නෑ මේක ගාල්ලම තියනවා අරක්කු දෙන්න නෑ කියලා. ඉතින් ඒක නිසා ගෙදර දරුවන්ට ඉන්න අයට මනාරි කනණගුණු දේවල් ගණ්ඩ තමයි පුළුවන්කම තිවෙන්නේ ඉති ඒ ඉතාමත්ම. හොද දෙයක් ඒ ගැන අප ඉතාමත්ම සතුටුවෙන්ට ඕන මේ තත්වය ද ඇතිවෙලා තිබන්නේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකම අද ආහාරමිල එළ ගීන් තිබෙනවා ා්ඩ මිල එලගීන් තිබෙනවා ු ලෝකේම ආර්ථික තත්ත්වය බේගන් වෙනස්සෙමින් යනවා ලෝකයේ බලවත්ම රටවල් අද ප්‍රධාන වශයෙන්ම එඩෙන් ඔුඩ්ගේ රටවල්ලොල ආර්ථික තත්ත්වය පහල වැටමින් තිබෙනවා. ඇති මේ අතටට ලෝකයේ බලවත් මිනිස්සු යුද්ධ කර්ඩත් පට අරගෙන තිබෙනවා තමුුණාන්ස දන්නවා අරෙන් හුසියාවයි යුක්‍රණයයි ගාගන්නවා ඉලාන්ට්‍ර මෙ පේනවා චීනයයි තායිවානයයි ගාගණ්ඩ යුද් කරන්්ඩ සූදානම් වෙනවා ඒවගේම තව ලෝකෙ රටවල් ගණනාවක මේ වගේ ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. ඉතින්ඒ යුද්ධ ඇතිවඩ ඇතිවඩ අපේ ඒවා බලපන අප යුද්ධ නොකෙරුට අපේ රටේ යුද්ධයක් තිබර නැවුණට ලෝක රටවල්ලල්ල යුද්ධ යෙනකුට. අප අපේ ආහාරමිල්ල බාණ්ඩමිල්ල එවක්කුම වැඩිවෙනවා. ඒක අපිට තදින් බලපානවා. ඒක නිසා මේ යුද්ධය කියලා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි කොය යුද්ධ කළත් කවුරු යුද්ධ කළත් මොන රටේ යුද්ධ කළත් යුද්ධය කියන්න හොඳ දෙයක් නෙවෙයි. මනිස්සු මැරවාගේ මනුස්සකම නැත්තුවූ යනවා ආර්ථිකකඩාහැලෙනවා. අපි වගේ රටවල්ලෝල්ටත් ඒ ප්‍රශ්න තඳින්ම දැනෙන්න පටන්ගන්නවා. එති එනිසා මම මීට වඩා දීර්ය කතාවක් කරන්න බලාපොරොත්තුවන්න එනෑැ කොළඹ නගරේ ජනතා විදිහයට මම විශේෂයෙන්ම තමුුණාසලට ඉතාම ගෞරෝ කරන කෙනෙක් තමනාාන්සල ප්‍රශ්න ්‍රාශයක් මැද්දේ ජීවත්වෙන පිරිසක් එති ඒක නිසා. මුුණාන්ශල වෙනුවෙන් අපිට කළ හැකියම් කිසි උදව්වක් උපකාරයක් තියෙනවනම් අපි ඒ සම්බන්ධය අපි නොපිරිහලා ඒ කටයුතු කරනවා. ඉතින් විපක්ෂනායක මන්සිිල් මන්ත්‍රීතුමා මේ දෙනවා වගේම මම දන්නවා අනික් බන්ත්‍රීතුමාලත් තමන්ගේ කොට්ටාශෝල මේ විදිහට වෞතර්දීම කරනවා. ති අෞතර් දෙනවා තරක් නවේ කොඹ නග්‍රසභාව තුළින් ඒ බන්ත්‍රීතුමාලා තුමියන් ම කෙනෙක් විශාල වැටකොටසක් තමන්ගේ ප්‍රදේශවලට ඉෂ්ට කරනවා ඉටු කරනවා. ඉතින් ඒ ගැන මම නගරාජපයතුමිය ප්‍රෝෂිමැති නියනටත් එවගේම අපේ සෞදර මන්ත්‍රීතුමාල මන්ත්‍රීතුමයන්ටත්ඒවගේම අපේ විශේෂයය උත්සවය සංවිධානය කරලා ද තමුණනාාන්ශිලට කටයතු සේවය කරන අපේ විපක්ෂනායක වටහිර කොළම සංවිධායක පළාත්පාන සංසදය සභාාවති. මන්සිල් මැන්දිතුමා ඇතුළු සිලු දෙනාටම ස්තුතිවන්තයමෙන් තමුන් අන්සලාගේ ජීවිත සාර්ථ කරගණන්නඩ අවස්ථාව ලැබේවායි කියලා ආශිර්වාද කරමින් මගේ කතාව අවසන් කරනවා ඉස්සූතියි. උනුසම් පුවත් එසරින් දැනගන්න ලක්බරෙනිව සබස්කේප් කරන්න. මීඩියෝවට ලයි කරන්න කමට් කරන්න අශය කරන්න තමත කරනපා.